පානදුර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පානදුර දුම්රිය ස්ථානයේ ආසන්නයේදී අද උදෑසන පීලිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ සංඥා පුවරෝක ගැටීම නිසා සංඥා පද්ධතියද මුළුමනින්ම අක්‍රිය වී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අනතුර අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෙතර බදුල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වටකොඩ සහ තලව කැලේ දුම්රිය ස්ථාන අතර පිළිපැනීමකට ලක්ව තිබෙනවා. වරකපොල නිවසකින් සොරාගත් රුපියල් ලක්ෂ 15ක රන් භාණ්ඩ හා තවත් භාණ්ඩ කිහිපයක් සමග සකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දේවාලෙගම පොලිසිය සිදු කළ පැටලීමකදී සකකරුවන් දිගන සහ උහන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. පසුගියදා විවෘත කරනු ලැබූ මොනරවිල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගංවතුරින් හානියට පත්වී ඇති බව වාර්තා වනවා. මේ වගේ දැනක මේ වගේ විශාල මුදලක් ක්‍රිකට් ආයතනය විසින් වෙන් කරලා නිර්මාණය කරපු මේ ක්‍රීඩාංගණයේ එක මැච් එකක්වත් තරඟාවලියක්වත් පවත්වන්න නැතුව අද සම්පූර්ණ විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. දේශීය ගිනිකූරු කර්මාන්තශාලා හිමියන් සහ එහි සේවකයන් අද විරෝධතාවයක නිරත වුණා. විදෙස් රටවලින් ගෙන්වන ලද ලයිටර් හේතුවෙන් දේශීය ගිනිකූරු කර්මාන්තයට තර්ජනයක් එල්ල වී ඇති බවයි ගිනිකූරු නිෂ්පාදකයන් පවසන්නේ. මේ හේතුවෙන් දැනට ක්‍රියාත්මක ගිනිකූරු කර්මාන්තශාලා 4ද වැසියාමට ඉඩ ඇති බව ඔවුන් පවසනවා. ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ ඇගයීම සඳහවන සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ප්‍රධාන ආරාධිතයා ලෙස මීට එක්ව සිටියා. ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කර්නල් නලින් හේරත් පැමිණි ආරාධිතයන් පිළිගත් අතර ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ මූලිකත්වයෙන් මෙය සිදු කෙරුණා. බස්නාහිර පළාත ජාත්‍යන්තර යෝග දින සමරුම අද පැවැත්වුණා. ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හා සබරගමු පළාත් සභාව එක්වයි මෙය සංවිධානය කර තිබුණේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.